යද සාගච්ඡා කරන්න යන්නේ දෙදස්සෙ කොළහේ හය ඒටස දෙදසය කොළහා හය ඒ කොටසර මේකඒ ප්‍රශ්නයක් කෙවුමුමුලින්ම ප්‍රශ්නය ගත්තහම තියෙන්නේ ජලීය මාධදේදී Hඒ කියලා ඒකභාශ්මිකාම්ලේ අයනී කරන නියත නැත වවිගට්න නියතෙ කේ ඒදීලතිනව සෙල්සිිය සි පහයේදී එකවරක් දහයරන පහයි කියලා ත්‍රමුකක්ද දීලා තියන්නේ එච්චේ කියලා ඒක භාශ්මිකම්ලයක් තියෙනවා එච්චේගේ කේ ඒ අගේ දීලා තියෙනවා එක ගුණ කිරීම දහයරින පහයි කියලා ගන්ඩෙස්මීට්‍රේට මවුල්ල නොේ දක්ේ දීලා තියෙනවා මේක දීලා තිය සෙල්සිියස් විසි පහේදී සෙල්සි පහහිදි මේගේ කියලා දීලා තිය අහනවා පලවිනිටම සල්සි පහේදී දශම එකයියම එච්චේද්‍රාවනයක පHච්චගේ හොයන්න විින්ඳුව දශම එකයි ගණඩිසිිමිට මවුල ද්‍රාවනයක පචගේ හොයන්න හො පලවිනිිට සයහන්නේ මෙතන ච්චේද්‍රාවනයක් තියෙනවා චේද්‍රාවනය සාන්ධනය විින්දශම එකයි ගන ඩිස්මීටරයට මවුල මෙන්න මේකේ PH කීයද කියලා හනු ලකන යහ පොහමදි මේ ගනය කිරීම කරන්න අපි මේ දුබල අම්ලෙට විීගටනය සඳහා සමීකරණය ලියන්රු එච්චේ විීගනය වෙනවා එචධනායනයට සහ ඒරි එේ විගටනයෙනවා එචධනායනයට සහ ඒරිණයිනයට විගටනය වෙනවා දැන්ම මේකට යිස්ටේබල් එක දනවා ආරම්බිදි දශම එකක් තියෙනවා කියලා කියනවා සාන්ඩනේ මෙතන නැහැ මෙතන ආරම්බේදී මට ඒකගේ දාණ්ඩුවනේ එකගේ දාන්නේ ඉඩ මදිී හරිද ගන්ඩිස්මටුවයට මවඩ කිවනුම දැන්ම් දැන් මෙයා විගට්නය වෙන ප්‍රමාණය කියලා ගත්තු මෙතන හැදිෙන ප්‍රමාණය xක් ස්ටෝගිමිටිය එකකින් එකක් නිසා ිුමිදිය එකකින් එකක් නිසා මෙතන හැදෙන ප්‍රමාණත් x ගඩිමිට මවුල කියල දැම්මා කෙලවරින්ම ඉඩ නැති නිසා පොඩක් පැහැදිලි මදිවේ මෙතන දශ රින x තමයි මෙතන්ටේනාගේ මෙතන x මෙතන ගඩිස්මිේට මවුල අපට පොඩි ප්‍රශ්නයක් තිනවො මෙතැදිම විසඳ ත්තති ැත්තං ගැටලුවක් වෙන්න පුළුව මොකද විසඳ ගන්ඩ න වෙන්න මේ කාර් මේ දශ මේක රින එක් කියන කාරණය අපි මෙතැදිම විසඳගන්න ඕනි මෙකේ ඒ සඳහා එකවරත් දහයි රින තුනට වඩා ්‍රිනගතිය වැඩි උත්තර ලැබෙනකොට එකකවත් දහරන තුට වඩා රින ගතිය වැඩි උතර ලැබෙනකොට අපි සලකනවයායගෙන් විගටනය වෙන ප්‍රමාණේ ඉතාමත්ම කුඩයි කිය යගින් විීගට්නය වෙන ප්‍රමාණය ඉතාමත්ම කුඩයි කියලා. ඒක නිසා අපි ඒ විගට්නය වන ප්‍රමාණය නුසලකා කටයුතු කරනවා මේ දශමෙකව වගේ සාන්ඩනයකට සාපේක්ෂව. එ නිසා මේක ආසන්නව දම එකම කියලා අපිට ගන්න පුළුවන්. ආසන්න වෝ දශම එකම කියලා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන්ේ ඒ අගේ දීලා තියෙන නිසාේ ඒ සඳහා ප්‍රකාශනයක් ලියලා, හයන් අපිතකොට ලියනොේ ඒ සඳහ ප්‍රකාශනයේ ඒ සමානයි සාන්ද්‍රනය ජලීය පරත් ඒ ම සාණඩනය ජීය බදීම එච්චේ සාන්ඩනය අපිටේ ඒ දීල තියනව එකවරක් දහහිරන පහයි ගඩසිමේටට මවුල් ඒක සහිත වාදේශ කරන්න මෙතන H ග සාන්ඩනය x ඒ ම සාන්ඩනය x කියන්නේ H සායට සමාන ඒම සාන්දනය කියනක් එනිසා මේකට මේක සමාන නම් මට මේක ගත හැකි දෙන්නම H + විදිහයට එක නිසා මේ Hග වර්ගය කියලා සැලකර හැකි බෙදීම එච්චේ ගේ සාන්ඩනය මට ගත හැකි දශම එකයි කියලා ගඩසිමිට්‍රේට මව් මෙතන්ටාවම් පස්සේ ඔගලන්ට පුළුවන් මේ සුළු කර මෙතන සුළු කරානං මොලට එනවා් වර්ග සමානයි වර්ග සමානයි එකවරක් දහැරින හයයි කියලඉන්නේ ඒක කෙන්නේ මවුලවර්ගDMම්රින හය කියලා තමයි සුළු කරාණන්ග දෙ මෙතනින් එහාට එක පාර පH යන්න පුළුවන් දෙපැත්තෙම රිින ලගු වගේ ගත්තන දෙපැත්තිෙම රින් ලගුුවගේ ගත්තනන් ලේසි නම් මෙතන අපි ගන්නවා තරිින ලගු වගේ දහය පා දෙට එ ලස් සාන්ඩනී එතොන මේක ලගුගන්න කොට මෙතන තිබිච්ච මේ දර්ශකය මෙත ස්සර හටනවා දෙක ඉස්සර හටයනවා මෙ නිස්සර හටනවා දෙක. සමානයි රින ලගු අගේ දහයි පාදට එකවරක් දහහිරන හයි එකවරක් දහයිරන හයි. ද අපි දන්නවා මේ ප්‍රකාශනයට කියන්නේ PH කියලා එක නිසා දෙකයි PH කියල අපිට ලියන්න පුදුව මෙතන ප්‍රකාශනයට PH කියලා ලියන නිසා මෙතට අපිට දෙකයි PH කියලා ලියන්න පුළුවන්. රින ලගු දහයි පාදට එකවරක් දහරන හය කියෙනෙක් ගත් තහම මේ හයි අඩු කරනවා එකේ ලගු වගේ එකේ ලගුවගේ බින්දුවයි මෙතන හයෙන් අඩු කරනවා එකේ ලගු වගේ අපි හෙමයි ලගු ගන්නකොට කරන්නේ එක ලගුවගේ බින්දුව නිසා මෙතන හයමයි උත්තරයට එනිසා මෙතන ප සමානයි තුනයි කිය අපට පිළිතුරතියන්න පුදුව සමානයි තුනයි කියලා පලවිනි කොටසට පිළිතුරතියන්න පුදුව දැන් මෙන්න මේ ගණනය කිරීමද අපිට ලකන්නව නොයි බාගෙද මේ ස්ටෙප්ටිගට යන්න පැහත් එක තියන්ුව මේ ලියන්න වෙනවා මෙයාගේ අයිස්ටේබල එකට ඇඳලා පෙන් අන්න වෙනවා මේ ආසන්න කළලා පෙන්න්න වෙන ඕන්න්නම් එතන ලියන්න පුළුවන් මේ විගටන නු සලක හැරීමෙන් කියලා ඉරවාස ඒට අපිට සමීකන ලියලා එකට ආදේශ කරන්න වෙනවා ආදේශ කරලා මේ හරහා එ් පලස්ගේ වර්ග ක්ත කරගෙන දෙකයි පHචරහා යන්න පුුව නැත්තං කෙනෙකොට පුළුවන් ඔන්නන් මේක වර්ග මූලි හොයලාච් පලස්ගේ සාආන්ඩනය හොයලා ඒ සාන්ද්‍රනය සුරෙන් පHචචාගේ හොයන් එහෙම හොයන්නක් පුළුවන් එන අපි පලවිනි කොටසේ ගොල කියපු පලවිනි කොට සහදල ඉවරයි අපිට පHච්චාගේ හොයන්නනි PHච්චගේ හෙව්වා තැන් අපි යමු එක දෙවනි කොටස බලන්න මොකක් දෙගොලු දෙවනි කොටසි කියන් දෙනි කොටසට මොකක්ද කියන්න. ෝ සහඒ ඇසුරෙන් එච්චේ බෙදීම ඒ මන සඳහා සම්බන්තාවයක් යුත්්පන්න කරන්නල දැන් එතකොට අපිටඒ එච්‍රෝ පල සහඒ ඇසුරෙන් එච්චේ බෙදීම ඒ ම සඳහා සම්බන්තාවයක් යුත්පන්න කරන්න නමට දැ අලුත්වි දිහකට මේ සමීකරණය ලියන්න වෙනවා මමිස්සලලිවට වඩා වෙනස් වලියනවා එච්චේ ඒක ජලීය ද්‍රාවනයකී එතුෝලික්වි මෙතන මේක්්ල එකම මෙයාතු දුන්න හම මෙතනච්‍රෝ වෙනවාෙන නැයිස් සලලීපු සමීකරණෙමයි නමු දැ මේගුලු කියන දිහට අපි ගන්න පැ යමයි නස් කියලා ගත්තා දැ මෙන්න මේකට අපි ලියන් ඩෝනේච්‍රෝ සහේ ඒ ඇසුරින් සම්බන්තාවයක් ගණ්ඩෝ හි මේකටේඒ සඳහා ප්‍රකාශය ලියමු ඒ සඳහා ප්‍රකාශනය ලියනකොට අපේ ලියන්න වෙන්නේ මුලින්ම ජලීයේ ච්‍රියෝ පල සාන්ඩනය වර ඒ මයින සාන්දනය බදී අපි දන්න අපි ජලය ලියන්න නැහැ ජලීය ද්‍රාවනයක න ජලීය සංගටක තියෙන වෙලා විද්‍රව ජලය අප කසිී ප්‍රකාශනවල රි සඳහන් කරන්නේ නෑ දරෝජලය මේක ලිය වෙන්නේ නැහැ මෙතන ලිය වෙන්නේ එච්චේ කියන එක විතරයි කේසිීක වූ හම කලබල වෙන්න එපා මේ අම්ලෙක විගට් නියති කියන්නේෙ කේසිී වගේ මේ කක්ය තුට අම්ලයක් සඳහා කේසි ලියූ හමතමයිකේ ඒ කියල මේ ගන්න දැන් අපිට කියන්නේ එක්කේ බෙදීම ඒ මයින සඳහා ප්‍රකාශනයක් ගන්න කිය හෙනම් එච්චේ අපි උඩට යවම. ම පහලටයවුමු පහලටයවුමු න්න එච්චේ බෙදීම ඒ මයි සඳහ ප්‍රකාශනයක් ගත්තා ත්‍රච්චේ වුඩට ය්වා ඒ ම පහල්ටව්වා එච්‍රියෝ පල වෙන සක් කලේ නෑ එච්‍රිය ලස්ව තියන දිහටම තියමු අස් වනතේ මයිකර එච්චේ වූඩට යවල ඒ මයිස පහල්ට ගත්තඒ ඔන්න බියුත් පන්න කරන්න කියන ප්‍රකාශනය අපි විියවුත් පන්න කලා එච්ේ බදීම මයිඉන්න සඳහහා ප්‍රකාශනයක් විියුත් පන්න කරන්න කියනවා Hෝ සහේ ඒ ඇසුර නතින් අපි ඒ ප්‍රකාශනයේ විියුත් පන්න කළා කරන්න කියපු. ඊට පස්සේ කියනවාට තුම්ගනි කොටසිටයනවා ආරම්භග සාන්ඩනය දශම එකක් වන එච්චේ ද්‍රාවණයකට සුදුසු භා්ම උචිත ප්‍රමාණයක් දැම්ම හාම එච්චගේ හතර ලෙස පවත්වා ගන්නා ලදී කියලා. ඉහත සම්බන්තා උපයෝගී කර ගනිමින් මේ අනුපාති ගණනය කරන්න කියලා කියනවා. මේ සම්බන්තා උපය කර ගනිමින් මෙන්න මේ අනුපාති ගණනය කරන්න කියලා කියන. නතුම්වෙනි ගානෙදී පැහැදිලිව කියනවා මෙන්න මෙහෙම දෙයා දැන් එච්චේ ද්‍රාවනයක් තියෙනවලූ ආරම්භක සාණඩනය දශම එකේ ඔන්න එච්චේද්‍රාවනයක් තියෙනවා ආරම්භග සාඩනය දශම එකයි ගඩෂමිටයට මවුල නෙක්්චේද්‍රාවනයක් ඔහම තියෙනවල් මේ ච්චේද්‍රාවනයට සුදුසු බශ්මයක උචිත ප්‍රමාණයක් එකතු කෙල්ලා පියච්චගේ හතර ලෙස පවත්ව ගන්නවා මේකර දානවලු බස්මයක් ම දානව සුදුසු භශ්මයක් දාානුවලුම තිය කෙනෙක් දැම් හම අපි දන්නවා මොකද වෙන්නේ මේ එච්චේ ප්‍රතික්‍රයා කරනවා ඕච මස් එක්ක හැදෙනවා ජලය සහ ඒ මයිනස් ඔන්න ඒ මයිනස් හදෙනවා ජලය සහය මනස්. අපි මේ එච්චේටික ඔක්කෝමිවර වෙන්න තරන් ෝච මස් දාන්නේ නෑ මේ එච්ේ ටික ඔක් කෝමීවර වෙන්න තරන් ච මස් දාන්නේ නෑ කොහො කිහම තරුගන්නහම තේරුම් ගන්නේ මේ ගුල්ලු කියනවා මේ ලැබෙන ද්‍රාවනී පීච්චගේ හතර ලෙස පවත්ව දන්න ලොකි දන්නවා පියචගේ හතර කියන්න ආම්ලික ද්‍රාවණයක් ආම්ලික ද්‍රාවනයක් කියන්නේ අම්ලෙ තව ඉතුරුයි. අම්ලෙ තව ඉතුරුයි. අම්ලි සම්පූර්ණීන් යවර වෙලා නෑ මෙතන පියච චතර කියනකොට අපිට තේරනවා මේ කාම්දිික ද්‍රාවණයක් එනම් අම්ලෙ තව ඉතුරු. මේ ඉතුරු අම්ලෙ මෙතන්දි විගටනය වෙලා තියනවා. ඉතුරු අම්ලෙ විගටනය වෙනවා ජලේ තියනකොට කියලා අපි ගමු Hච්‍රෝල සහඒම පගටනය වෙනවා තු ත මෙන්න මේ නිසා තමයි මේ පී එච්චගේය හතරතන් මෙ මේ්‍රියෝ නිසා තමයිච්චගේ හතරතින් නැංඒවුල්ලු කියනවා මෙතන හොයන්නලු මේ එච්චේ ඉතුරු ප්‍රමාණි සහ මේ ඒ මයින සතර අනුපාතයක් පියච්චගේ හතරී ති එක හරි සිම්පල්නෙ හොයන්න තියනදේ බලමු කදළමයි හොයන්න තියෙන්නේ බොම සිම්පල් දෙයක් ප්චගේ හතරයි කියන්නේ අපි දන්නවා ph හමානයි හතරයි නම් ඔගල දන්නවා ප් කියන්නේ නේද රින ලගු දහයි පාදට එච්චයින සාදරනය නැත්තං එචරියෝ ් ආන්ඩනය කියලාගන්න පුළුවන් ට හතර දැම්මෑන් පස්සේ ටින ලගූ දහයි පාදෙට එච්‍රරියෝ ප්ලස් සාආන්ඩනය ගත්ත හම මෙතන එච්‍රියෝ ල ආන්ඩනය ක්ත කරල්ලා ගන්න පුළුවන් එච්‍රිය පලස් සාන්ඩනය වෙන්නේ ඔහල මේ සුල කරන්න දන්නවා සුළ කරන්න දන්නවා මෙතන එකවරක් දහරීන හතරයි කියලා ගන්න පුළුවන් මං එක ගන්න හැටි ැෙන දසා ගච්චා කරයෙන් නැහැ මේ උසරේ ගන්න පුළුවන් කියනක් නේද හතරනං චිය සාන එකවරක් දහරරින හතරයි කියලා ගන්න පුළුවන් ැ ඒ ගත්තෑම් පස්සේ මේකක් ගැනීම ගැතුලුවක්තිී නොන පස්සය අපට කතා කරල්ලා එක හරි ගස්ස ගන්න පුළුවන් මේ කොහොමද ගන්නේ කියන කාරණ ටෝල එකවරක් දහැරන හතරයි කියලා පිගත්ත දැන් ඒගුල්ල අහන්නේ මෙන්න මේ අනුපාතය ගණනය කරන්න කියලා මේ අනුපාතය ගනය කරන්න කියලා තමයි කියන මේ සම්බන්තා යුතුයොක් කර ගැනිමී ඉතින් හරි ලේසිී අපි එචියලස් හෝය තියන්නේෙ එකේ ඒ දන්නවා එනම් මේ අනුපාතය ගණනය කරන්න උපුොරුවන් එක නිසා මං එතැන්ට ආදේශ කරනවා සූත්‍රයට ආදේශ කරන හනවන් සූත්‍රය ලියලා ඉන්න ආදේශ කරන්න දන්නදේ තමයි එච්චේ බෙදීම ඒ මයින සාන්ධනය කිය අනුපාති සමානයි එච්‍රෝ පලස් සාන්ඩනය බෙදීන්ඒ ද්‍ර යනුපාති සමානයි එච්‍රියෝ පලස් සාන්ඩන අපි හොයා ගත්ත එකවරත් දහහිරින හතරයි ගැන දෙසිමීටුවයට මවුල කියලා කේ ඒ අගේ අපිට දීල තිබුණඒගොල්ලො එක ගුණ කිරීම දහයිරින පහයි කියල් එක බුණ කිරීම දහයිරින පහයි මිට මවු කියල දී තිිබ්ප මේක සුළු කරහාම මෙවළුන්ට ගෙහාම මේ අනුපාතය නවා දහයයි කියන නම් මේ අනුපාතේ දහයයි කියලා පිට ගන්න පුරුව නපියයේ අනු පාතය හෙව්වා ඒ අනුපාතය හෙරු්වා ඊට පස්සේ කියනවා අලුතෙන්ිටුව ඊට පස්සේ අලුතෙෙන් කියනවා ගොල්ලො හත දෙක කොටසී විියුත්වන්න කරන ලද සම්බන්ධාවේ කියන්නේ මෙන්න මේ සම්බන්ධතාාවේ ආයි උපයෝගී කරගන්නලු උපයෝගී කරගෙන එච්චේ සමානයිනං ඒ මනස්ට මෙන්න මේ දෙන්න සමානයිනම්Hච ගණනය කරන්න කොච්චර ලීසි ගානාධ ලන්නුව මේ දෙන්න සමානයිනම්H ගණනය කරන්නලු උන අපියන් අතරවිනි කොටස කරන්න පතරවෙනි කොටස දොර මේ සම්බන්ධතාවේ අපිට පේ නොවා මං වත සබන්තා වෙලියන්න උුලට පෙන්න්න එ්ේ වෙදීම ඒ ම සමානයි එ්‍රෝ ල සාන්්‍රනයේ ඒන දඒගුල්ලු කියනවන එච්චේ සමානයි ඒ ම කියලා නිසා අපි දන්න මේ සමානපද් දෙෙක් කැපෙනෝ මේ කැපුුණ හම් මෙතන සමස්ත පදේ එකයි එතකොට මේ ක ඒගෙන් එක ගුණ කරෑන් පස්ස අපිට ලියන්න පුළුවන් H3ෝ සාන්ඩනය සමානයිඒ කියලා ඉති Hෝ සාඩනය දැනගත් ොත අපිට phයන්න පුළුවන්ේ ඒ අපි දන්නඉනිසා H්‍ර සානය හොයා ගන්න පුළුවන් ඒ වෙලා කේ ඒ දන්න නිසා ඒ වෙලා වෙෙන මේ දෙන්න සමාන වෙන වෙලාවෙ අපිට එතියෝ ප්ලස් සාඩනය හොයන්න පුළුවන් කොහොම දකි කේ ඒ දන්න නිසා කේ ඒ වෙනස් වෙන්නන් කේ ඒරන්දා පවතින ස්නත්වය මත විතරයි වෙන කිසිවක් වෙනස් කළට කේ ඒ වෙනස් වෙන්න නැයි මනම් මෙතන අපිට එනව එකවරක් දහිරිනක් පහයි ගන්ඩ සිමේට්‍රේයට මවු්ල කිය ඉින් දැන් ඔගලන්ට පුලුවන් පීඒත් සමානයි පින ලගු දහයි පාදයට ිය සාඩනය කියලා දැම්මන් පස්සේ මෙකට ආදේශ කරන්න PH සමානයි පින ලබු දහයි පාදයට එක ගුණ කිරීම දහයරීන පහයි කියලා දැම්මෑ පස්සේ ඔගලන්ට පුළුවන් පH සමානයින පහෙන් අඩු කරන්න ඕනේ එකේ ලගුවගේ පහෙන් එකේ ලගුවගේ අඩුකරන්න එකේ ලගුවගේ කියන්නේ බිඳුවයි ගැනෙ කිරීමන්න පHට පහයි න්න දැන්වඔගුලු හතරවෙනිකොටසත් හැදවාන වෙනි කොටසත් හැදුව බෝම සරල ගණනය කිරී ලොකු වෙලාවක් යන්නේ නෑ ද ීට පස්සේ කියනවා එක පස්වෙනි කොටස්ස චුට්ටක් සුළු කරන්න වෙයි සමහර විටක ඒවගේ කොටසකද යම් පස් වනි පිටුවට කක්ද කියන්නේ ආරම්භක සාණ්ඩනය බිින්ුව දශම බිඳුවයි පහක වෙච්චේ එච්චේ ද්‍රාවන පනස් පහකට ලැ අන්මු මෙතන තියෙනවා එච්චේ ද්‍රාවනයක් ඒගුලන්ගේ සාණ්ඩනය බිින්දුවයි දශම බිදශම බිදුවයි පහයිලු ගන්ඩිස්මීට්‍රේට මවුල ඒගුල්ලන්ගෙන් අරන්තියනවලූ පරිමාව පනස් පහ ටම ඉතිං ඔගුලන්ට අවශ්‍යනම් මේ වෙලාය මවු ගාන කියන්න පුළුවන් මවුලගාන සාන්ද්‍රනයවරක් පරිමාවන පතියන්නේ ඒගුලන්ගේ මවුලගාන ඔන්නන් ඒක හොයා ගන්න පුළුවන් මේ වෙලායම රූපය අන්දි නොකොට ඔ ප්‍රමාණය අරගෙන ආරම්භක සාන්ද්‍රනය දල තියන සදම් හි ඩක්යි ද්‍රාවනය හැඩක්සයිට් සාන්න ආරමග සාදනය දශම ින්දුවයි පහහි කියල දීලා තියන මේ සාන්ඩනයමයි ඒකෙන් අරගෙන ගන සිටිමීටර පණා එකැන් ඒකෙන් අරන්තියන මවුල ගානත් වේෙනවා ඒකෙන් අරන්තියන මවුල ගාන වෙන්නේ විදුවයි පහවරක් පනාවරත් අහහිරන්න තුනයිනි ඒකෙන් අරන්තියන මවුලගා එක පේෙන් ැ ඔහොම දැම්මලු මේකට මේ දෙක මිශ්‍ර කරාලු ජැනපිතුමුට මේක මේකට දැම්මයි කියලා දැම්මොකොද වෙනිි අපිට පැහැදිලුව පේනවා එච්චේ ප්‍රතික්‍රියා කරනවා එන්නේ ඔෝ එච්චෙක්ක ජලී එච්ේ ජලීෙන් එච්චෙක් ප්‍රතික්‍රියා කරනුෝ ප්‍රතික්‍රාව අනිවාරයෙන් තනි පැත්තට සිද්ධ වෙන්නේ අම්ද බශන ප්‍රතික්‍රියා එක් කෙනෙක් ඉවර වෙන කම්ම සිද්ධ වෙනතර මෙතන හැදෙන්නේ මෙයාගේ සෝඩියම් ලවනි Nඒ සහ ජලය මොදායිවෙෙන් එතර මෙතන දී අඩුවෙන් තියෙන කෙනා ඉවර වෙන මෙතනද වෙන්නේ අඩුවෙන් තියෙන කෙනා ඉවර වෙන මං නැවත අයි ස්ටේබල්යක් අඳන්නම් එතකොට තීරු ගන්න ලේසි ආරම්භක මවුල සුළු කරගෙන හිටියනම් මට සමහර විට ලේසි වෙන්න තිබුණා ැ නැතැම් මේ ඉලක්කන් වලින්ම සුළුකරයි කියලා ගැටලුවක් නැහැ මං ඉතින් මෙත නිින්ම සුළු කරන්න ළමයි මේ ඉලක්කම්ම තියාගෙන සුළු කරන්න ආරම්බිදි මෙයාගේ ගාන බින්දුවයි පහෙන් පනස් පහවරත් දහයිරන්න තුනයින මවුල එච්චේගේ මවුල ගා මෙයාගේ මවුල ගාන බින්දුවයි පහෙන් පනහාවරත් දහහිරීන තුනයි ගොල්ල ආරම්භේ දිනෑ ඔන්න මවුල සංඛ්‍යයා එතකොට ප්‍රතික්‍රියාවන්නේ අඩුවෙන්ම තියන කෙනා ඉවරවෙන්නකම් අපිට පේනවා මේ දෙන්නම බිඳුවයි පහසාන්ඩනය මෙතන පණහයි තියන මෙතන පනස් පහත් තිනන පනස් පහ තමයි පණහා තමයි ඉවරවෙන්. අඩුවෙන්ම තියෙන කෙන ඉවර වෙනවා මෙතනදී. අඩුවෙන්ම තියෙන කෙන ඉවරවෙන්න. ඒන්නේ දශම බිඳුවයි පහෙන් පහාවරක් දහහිරන තුන මෙන්න මෙතන තියෙන මේ ප්‍රමාණ ඉවර වෙනවා අඩුවෙන් තියෙන ප්‍රමාණ තුරට මෙතන ඉවර වෙනවා හින්දුුවයි පහිම් පණහාවරත් දහහිරන තුනක් ඉවර වෙන. අපි දන්නවා මෙයාගේ එකක් ඉවර වෙනකොට මේක එකකක් හැදින ොහෙන මෙතන හැදින ප්‍රමාණය බිඳුවයි පහෙන් පනහාවරක්ත් දහහිරන පුනයි ජලයත් හැදනවමන් ජලය ගැන සඳහන ක්‍රේණය අපේ ඉලක්කන් වලට මේක එන්නේ නැති නිසා. ගණන කිරීමලට ජය සම්බන්ධවෙෙන ැතිනිසාම් මෙත ජලය ගැන දහනක් ගත්තේ නෑ. දැන්ගතවට අපිට තේරෙනවා මෙතන පොදුපදේ තමයි බින්ඳුවයි පහෙන් දහහිරන්න තුන්න කිය එක බින්ුවයි පහෙන් දහහිරීන තුන කියන එක පොදයි. දුර පනස් පහෙන් පණහා ගිහම පහයි කියල එන්නේ. දොට මෙතන අගේන්නේ මෙයාගේ මවුලග මෙතන ඉතුරු වෙන්නේ නෑ. මෙතන හැදෙන්නේ බින්දුවයි පහෙන් පනාවරද් දහහිරීණ තුනක් තියනවා. වලන්ගේ මවුල සංඛ්‍යයා මවුල සංක්‍යාව තියනවා දැන් අහන්න PH Pවැන්න නම් අන් නැවත අර දීලතියෙන අනුපාතට මේ ගොල් අංග සඳහන් කරගත් තනන් හරි දීලතිය අනුපාතර මේ ගොලංගුව සඳහන් කර ගත් අන හරේ මොකද දීලතින අනුපාතය එච්චේ බෙදීම ඒ මයින සාන්ඩනය ච්්‍රෝ පලස් බෙදීමගේේ මම හිතනවා මේ ඉතුරු වෙච්චේ චේටික ඉතා විශාල වශයෙන් මගට්න එකට ලක් නොවී කිය මොකද අපි දන්නවක් ඒ ඒ අගේ බොහොම පොඩි අපි ඉස්සල්ලත් ගානකදහෙම හිතුව කොතනනන්ද පිස්සලත් ගානකද හිතුව මේ එච්චේ විගටනය වෙන ප්‍රමාණි හරිම පොඩි කියලා නොසලගා හැරිය විගටනයන මෙතන ඉතුරුවිච්චේ එච්චේ ිකේ විගටනය නොසලකා හරි. ඒ මයින සම්පූර්ණයෙන්ම මේ එ ඒ ඒගෙන් එන්නේ සම්පූර්ණය ඒ මයිනස් කියලා සැලකුහාම පිට ඒ සාණන්ඩ නු පාති ගන්න පුළුවන් එකයන්නේ මංගාව දැන්තිෙනවා මෙන්න මේ පදේ. එච්චේ මම දන්නෝ එච්චේ මම දන්නෝ එච්චේ කියන්නේ මේ ප්‍රාමාණ මයි විගට්නය වෙන්නේ නෑ කියෙල සැලකෝත් මවුල ගාන අරගෙන සාන්ඩනයට ගණ්ඩුවනේ ඒ මයිස් කියන්නේ මෙතනින් ගෙන ඒ මෛනස් ප්‍රමාණය එතනින් මවුලගාන අරගෙන සාණන්ඩනයට ගණ්ඩුවනේ මෙතන H්‍ර+ ද නැහ ඒක තමයි හොයන්න න ප් හොයන්ගේ ඒව දන්න මෙන්න මෙතන්ට ආදේශ කරානංච මට හොයා ගන්න පුළුවන්ගෙනවා දැන් එතකොට මම හදන්නේ ිතැන්ට මේක ආදේශ කරල සුළු කිරීම කරන්න ඔන්න දැන් මම ගන්නවා ඇවෙන්න පිටුව මේ දෙන්නමින් එකම පරිමවෙෙන මේ දෙක මිශ්‍ර කරහම මේ ද්‍රාවන දෙක මිශ්‍ර කරහම පරිමාව සමානයිතිම පනස් පහයි එක සියද හයයි කියලා ගණ්ඩුව නෑලමයි. පරිමාව එකම පරිමාවකමක් නෑමං පනස් පහ දැන පනහා නේද මේ දෙක එකුතු කරහම එක සියද හයාව කියලා ගන්න ැ එතකොටට මං එච්චේගේ සාණන්ඩනය හොයා ගන්න ඒ මයින්ස් සා්නය හොයන්නන් ඕගලන්ට මේ තේරුම් ගන්න ලිසිවෙන් එතකට එච්ේගේ සාණන්ඩනය වෙන්නේ එක් එකේගේ මවුල ගාන මෙතන එච්ේගේ මවුල ගන දැක්ක විගත්නෙ වෙන්නෑ කියල සලකුව දශම බිදුුවයි පහ වරත් දහයිරන්න තුනෙ පහයි ඔය මවුලගාන ඕක පරිමාවෙන් බදුහම් පරිමාව ආවේ මුළු පරිමාව මේ දෙක එකතු එක සිය පහයි පනස් පහයි පණහයි ම නිසල එක සිය දහැයි කියලා කියවුණේ එක සය පහයියන්නේ එක සය පහයි පොරත් දහයිරන්න තුනයි තිෙන්නේෙ එච්චේගේ සාණ්ඩනය ග්ඩ ිමිට්‍රියයට මවුල මේව සුළු කරන්න එපා ඊට පස්සේ ඒ මයිනස්ගේ සාන්ඩනය ඒ මනස්ගේ සාණඩනය ගත්ත ඒ මයිනස්ගේ මවුල ගාන වෙන්නේ ඒගෙන් ආපු ප්‍රමාණ තමයි සම්පූර්ණයෙන් ඒ මයිනස්ගේ ල අපි ගන්නේ ප්‍රේකෙ මවුල ගාන වෙන්නේ දශම බින්ඳු අයයි පහේ පනහාවරත් දහහිරෙන තුනයිහරිමාව වෙන්න එකසය පහය දහහිරන තුයි තවට ගත් හැ ග්ඩි සිමීට්‍රේයට මවුල ඔය විදිට. දැම් මේ අනුපාතයට දානකොට එම නිසා මේ අනුපාතිර දානකොට එච්චේගේ අගේ බෙදනවා මේයක තර බිඳුවයි පහවරත් දහහිරීන තුනයි වරක් පහ බෙදීම එකසය පහවරත් දහහිරීන තුන එච්චේගයාගේ බෙදනවා ඒ මෛනස්ගියගේ ඒ මෛනස්ගයාගේ වෙන්නේ බිඳුවයි පහක් පනහාවරදත් දහැරන තුන පෙදනවා එක සිය පහවරත් දහරීන තුනේ සමානයි එච්‍රියෝ පලස් සාන්ඩනය අපි දන්නේ නැහැ එච්‍රියෝප්ලස් සාආන්ඩනය අපි දන්නේෙ නැහැ පවිදිහට ඒගේ අගේ අපි දන්නව එකවරද දහැරරින පහයි කෙ අපිට දීලා තිබුණ ද මෙතන සුළු කරද්දි ළමයි අපිට පැහැදිලිුව පේනවා සිය පහට මෙතන එක සිය පහරත් දහහිරන තුන කැපෙනවා මේ බිඳදුවයි පහට මේ බිඳුවයි පහ කැපෙනවා මේ දහහිරන තුන්ට මේ දහිරන තුුණ කැපෙනවා. දොන මෙතන එන්නේ පණ පහට එකයි මෙතට දහයයි කියල එන්නේ පහේකයි මෙතට දහයයි කියලෙන්නේ කිව කපල කොටල සු කල්ල පෙන්න්නන්නේ පායගොල්ලන්ට හඩ සුළු කිරීම පහැදිලි කරන්න එපා තුළ කිරීම බොහොම් පැහැදිලිවලියන් දොර මෙතන එන්නේ උත්තරේ එක බෙදීම දහයයි. සමානයි සාන්ඩනය වර එකවරත් දහයිරන්න පහ කියල එන්නේ ගන්ඩෙසිමිට්‍රේට මව් එතොට අපිට යන්න පුළුවන් ඉනඟ පිටුවට මෙතන Hෝ සානය උක්ත කරගත් තනම් හරි ත්‍රිය සාඩනය උක්ත කරාන්නං අපිට පේනවා නිගුල එහ පැත්තර යනවා සාය සමානයි එකවරත් දහයරන්න පහ මව්ගන්ඩමිට්‍රේට මවුල් දන්න නෙ දහයි ඒ කියන්නේ එකවරත් දහය රින හයයි ගඩසිමිට්‍රයට මවුලනේදැ සඳහා ආදේශකරදදි ph සාමානයි නැවත නැවත මේක ලියන් අශ්‍ය ැ නමුත් ොන්න ලි්වා එචියෝලස් ආන්ඩනයට ැ අපි දන්නවා හරින ලබු දහය පාදයට එක ගුණ කිරීම දහයරන හයයි කියන්නේ මේ හයින් අඩු කරනුවා එකේ ලක්ගුවගේ එකේ ලගුවගේ බින්දෝ නිසා ්චගේ අපිට එන්නේ කියයි කියලද හයයි කියලා පිට්ගේ හයයි කියල තිින්දැන් අපි ඔය දන මේ කිරීම කළේ විදහස් එකු ලැහේ හය ඒ කොටස මේ වැදී නිවැර්දිවේකක පාවිච්චි කරගන්න රි නිවැර්දික පාවිච්චි කරලා විදිර ගණනය කිරීම කරන්න